රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. මේ රටේ මෑත යුගයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යන පනත් අතර ඉතාම භයානක පනතක් තමයි ප්‍රතිසස්ත පනත. එක්සත් ජාතික පක්ෂයේ 1977 බලයට ඇවිල්ලා 1979 වෙනකොට ත්‍රස්තවාදය සම්බන්ධව පනතක් පාර්ලිමේන්තුවට ගෙනෑ. එදා ආණ්ඩුවට 6-5ක බලයක් තිබුණු නිසා ඕනම පනතක් පාර්ලිමේන්තුව තුළ විශේෂ බහුතරයෙන් හෝ සම්මත කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ පනත තමයි 1980 ජූලි වැඩවර්ජකයන් මර්ධනය කරන්නට ජයත් ජයවර්ධන මහත්තයා යොදා ගත්තේ විශේෂයෙන්ම එවකට අග්‍රාමාත්‍යවරයාව හිටපු රණසිංහ ප්‍රේමදාස මහත්මයා යොදා ගත්තා. අද ඉදිරිපත් කළ තිබෙන ප්‍රතිශස්ත්‍ර පනත් කෙටුම්පත දිහා බලනකොට 79 පනතටත් එහා ගිය ඉතාම භයානක වගන්ති රාශියක් මේ පනතට ඇතුළත් කරලා තියෙනවා. ආණ්ඩුව එක්ක එකඟ නොවන, ආණ්ඩුවේ මතයට ඇහුම්කන් නොදෙන, ආණ්ඩුව කරන වැඩ හරි නොකියන සියලුම ජනතාව ජනමාධ්‍යද ඇතුළුව මර්ධනය කරන්න තමයි මේ පනත පාර්ලිමේන්තුවට ගේන්නේ. විශේෂයෙන් මේක අපි දකින ලොකුම භයානක තත්වයක් තමයි වෙනදා කෙනෙකු අත්අඩංගුවේ තබාගෙන ප්‍රශ්න කිරීමේ, රඳවා ගැනීමේ නියෝග අත්සන් කිරීමේ බලය තිබුණේ රටේ ආරක්ෂක ඇමතිවරයාට. අද ඒක රටේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පවරලා තියෙනවා. ලංකාවේ මදන්නාකාරයකට 60කට එහා නියෝජ්‍ය පොලිස්පතිවරු ප්‍රමාණයක් ඉන්නවා. ඒ ඕනම කෙනෙකුට ඕනම කෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ බලය වෙනුවෙන් අවශ්‍ය බල කඩදාසිවලට අත්සන් කිරීමේ බලය ලබා දෙනවා. ඒ නිසා මේක තමන්ගේ මතයත් එක්ක එකඟ නොවන ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සියල්ල මර්ධනය කරලා තමන්ට එකඟ වන තමන් කියන කරන දේට හරිය කියලා අත උස්සන පිරිසක් එක්ක පමණක් රට ගෙන යන්නට ජනතාවට බල කරන, ජනතාව තර්ජනයෙන්, මර්ධනයෙන්, පීඩනයෙන් බියවද්දලා කටයුතු කරන්නට සූදානම් වන අරමුණෙන් ගෙනාපු පනත. එනිසාද විශේෂයෙන්ම මේ පනත අප්‍රේල් 4 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න තමයි ඊළඟ පාර්ලිමේන්තු සතියේදී තීන්දුව කළේ. මොකද එහෙම වුණා නම් අප්‍රේල් 4 ඉදිරිපත් කරයින් පස්සේ ඊට දවස් 2කට පස්සේ අධිකරණයට නිමාඩු ලැබෙනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳව අභියෝගර ලක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක යටි අරමුණ ඒක තුල තමයි අප්‍රේල් 4 වෙනිදා පනත ගේන සූදානම් වුණේ පනත් කෙරුවා. හැබැයි මේ රටේ විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාව දක්වපු විරෝධය නිසාද අධිකරණ අමාත්‍යවරයාට ප්‍රතිසස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අකමැත්තෙන් වුවත් කල් දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා දේශපාලන පක්ෂ හැටියට මේ තියෙන භයානකකම ගැන රටේ අයුක්තියක් අසාධාරණයක් සිදු වුණු තැන තවමත් අපට පිළිසරණක් පතා, සහනයක් පතා යා හැකි තැන අධිකරණය. ඒ නිසා අධිකරණයේ උත්තරීතර කරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ තියෙන භයානක කම කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තුළින් මේ කෙටුම්පතේ තිබෙන භයානක තත්ත්වය මගහරලීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා ඉල්ලීමක් කරනවා. මා හිතනවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ ජනතා වෙනුවෙන්, ජනතා අයිතීන් වෙනුවෙන්, ජනතා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ජනතාවට සහතික කරලා දෙන අයිතීන් වෙනුවෙන් පිනින් ඉඳලා ඒ යුක්තිය සාධාරණයේ ඉෂ්ට කරයි කියන දැඩි විශ්වාසයක් මගේ හදවතේ තියෙනවා.